ආයුබෝවන් වෙල්කම් ටු ආයුබෝක්ස් අකඩමි YouTube channel. අද මම ඔයාලගේ මොහො ලයිෆ් එක ඊසි කරන ටූල් එකක් අරන් ආවා. මේක ගොඩක් ලේසියෙන් අපිට බෝන් ස්ට්‍රක්චර් එක ඇඳ ගන්න පුළුවන් ටූල් එකක්. මේක ඇත්තරම මේ මොහො ඩිෆෝල්ට් වෙන ටූල් එකක් නෙමෙයි. මේ ස්ක්‍රිප්ට් එක අපි වෙනම ඉන්ස්ටෝල් කරගන්න ඕන ටූල් එකක්. මේක ඉන්ස්ටෝල් කරගන්න හැටි යූස් කරන්න හැටි මම ඔයාලට කියා දෙන්නම් වීඩියෝ එකට යන්න කලින්. ඔයත් අපි channel එකට අලුත් නම් නැත්නම් අපිව තාම subscribe කරලා නැත්නම් මේ දැමම ගින් subscribe කරන්න bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අද lesson එකට යමු. මම කලින් කිව්වා වගේ මේ tool එක Moho වල default වෙන tool එකක් නෙමෙයි. මේක අපි වෙනම install කරගන්න ඕන එකක්. මේක ඔයාලට download කරගන්න පුළුවන්. පල්ලෙහා description එකේ මම link එකක් දීලා දිනවා. ඒකෙන් මේ tool එක download කරගන්න. download කරගත්තාම මේ වගේ zip file එකක් තමයි එන්නේ. මේක extract කරගන්න ඔයාලට කැමති දැනකට මම මේක extract කියලා දීලා මෙතෙන්ට extract කරගන්නවා. එතකොට මේ වගේ folders දෙකක් හැදෙනවා. right. අනිත් දේ Moho වල ඔයාලා දන්නවා custom content folder එකක් හැදෙනවා. ඒක ඔයාලා තාම හදාගෙන නැත්නම් හදලා තියෙන තැන දන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මෙතන edit වලට game preferences වල මෙතන custom content folder right දැන් මගේ folder එක හැදලා තියෙන්නේ මෙතන D එක ඇතුලේ Moho Pro කියන folder එක right ඔයාලා මෙහෙම මෙතන path එකක් පෙන්වන්න නැත්නම් ඔයාලට මෙතන click කරලා පුළුවන් custom content folder එකක් හදාගන්න right දැන් මම හැදලා තියෙන ඉඳන් මම ආයෙ හදන්න යන්නේ නැහැ මම මේක close කරලා දානවා එතකොට මේ තියෙන්නේ මගේ ඒ custom content folder එක ඇතුලේ තියෙන folder structure එක මේ වගේ folders ටිකක් තමයි හැදෙන්නේ right මම මේක මේ වගේ පැත්තකින් තියා ගන්නවා දැනට මේ තියෙන්නේ අපි අර extract කරගත්ත folder එක මේකේ තියෙනවා folder දෙකක් අතර මේක ඇතුලේ තියෙනවා මේකේ tool කියන folder එක open කරගන්න ඒක ඇතුලේ මේ වගේ files ටිකක් තියෙනවා මේ files ටික ඔක්කොම select කරලා copy කරගන්න control C right ඊට පස්සේ අර අපේ custom content folder එකේ තියෙනවා script කියලා folder එකක් මේක open කරගන්න ඒක ඇතුලේ තියෙනවා tool කියලා folder එකක් ඒකත් ඕපන් කරගන්න. දැන් අපි අර copy කරගත්ත මේ copy කරගත්ත ෆයිල් ටික ඔක්කොම මෙතනට paste කරා. right. අපි එක step එකක් හරි. මම ඊට පස්සේ ආයෙ මේකෙන් skip කියන folder එක ඇතුළට එනවා. දැන් ඔයාලා අර extract කරගත්ත folder එකේ තව folder එකක් තිබ්බා මෙතන. script resources කියලා. ආන් ඒක open කරගන්න. ඒක ඇතුළේ තියෙනවා මේ folder එක. මේක copy කරගන්න. මේ folder එකම copy කරගන්න. දැන් අර custom content folder එක ඇතුලේ script folder එක ඇතුලේ තියෙනවා අර වගේම folder එකක් script resources කියලා අන්න ඒක open කරගන්න ඒකට අර copy කරගත්ත folder එක paste කරන්න control v right දැන් අපේ මේ script එක install කරලා ඉවරයි නැත්නම් මේ අපේ tool එක install කරලා ඉවරයි මම මේ දෙකම close කරගන්නවා මම Moho application එක close කරගන්නවා මම ඒක ආයෙ open කරගන්නවා මේ වගේ Moho application එක ඇත්තටම මේ restart වෙන්න ඕන නැත්නම් මේ tool එකේ ඉන්නේ ඔයාලට පේන ඇති මෙතෙන්ට අලුත් tool එකක් දැන් ඇවිල්ලා තියෙනවා right මම අලුත් project එකක් ගන්නම් අපි බලමු කොහොමද මේ tool එක use කරන්න කියලා මම මේක පොඩි arm එකක් අඳිනවා අපි පොඩි arm එකක් අඳගමු මේ වගේ අපි මේකට color එකක් දෙමු right මම මේ වගේ තව circle එකක් ගන්නවා. ඒක මෙතෙන්ට දාමු අපි. මේ point එකත් මෙතෙන්ට arrange කරගමු ලස්සනට. right මම මේ circle එක copy කරගෙන තව layer එකක් vector layer එකක් ගන්නවා මේ වගේ. අර copy කරගත්ත circle එක මෙතෙන්ට paste කරනවා. තව shape එකක් මෙතෙන්ට ගන්නවා මේ වගේ. right මේකෙත් මේ points ටික අපි arrange කරගමු ගානට මේ line එක අපි hide කරලා දාමු ඒ වගේම මේ circle එක මම මෙහෙමම shift එක press කරගෙන පල්ලෙහාට ගේනවා මේකත් අපි arrange කරගමු මේ points ටික මේ ලයින් එකත් අපිට වැඩන්නේ මේක මම හයිඩ් කරලා දානවා. මම ආයෙත් මේ සර්කල් එක Ctrl C ගහලා copy කර ගන්නවා මෙමරි එකට. මේකලා ආයෙ වෙක්ටර් ලේ එකක් ගන්නවා. මම මේකට paste කරනවා මේ වගේ. අපි තව shape එකක් ගමු. මෙයාගේ hand එක එන්න ඕන විදිය මම මේ sample hand එක නිකන් දාන්නම් දැනට. මේ වගේ අපි මේ පොයින්ට්ස් ටිකත් arrange කරගමු මෙතනට ගන්නට. මේක hide කරලා දාමු. මේ circle එක වැඩකුත් නැහැ දැන්. අපි මේ circle එක delete කරලා දාන්න. දැන් තව පොඩි වැඩක් තියෙනවා. මේක මම select point tool එකෙන් මේ point එක select කරගෙන මේක ස්ප්ලිට් කරනවා. ඒ කියන්නේ ස්ප්ලිට් කරද්දි මේ අපි සිලෙක්ට් කරලා තියෙන පොයින්ට් එකක් මැදට තව පොයින්ට් ඇඩ් වෙනවා. පොයින්ට් එකක්. රයිට් මම මේක ස්ප්ලිට් කරනවා මේ වගේ. ඔයාලට පේනවාද මේ මෙතෙන්ට පොයින්ට් එකක් ඇඩ් වුණා. මම මෙතෙන්ටත් ඒ වගේම පොයින්ට් එකක් ඇඩ් කරගන්නවා. අපි අනිත් ලේ එකටත් යන්. මෙතෙන්ට පොයින්ට් එකක් ඇඩ් කරගන්නවා මම. මෙතෙන්ටත් පොයින්ට් එකක් ඇඩ් කරගන්නවා. රයිට් අපි දැන් මේකට බොන්ඩ්ස් දාන්න යන්නේ. බොන්ඩ්ස් දාද්දි ඔයාලා දන්නවා මේක ගෲප් එකක් ඇතුලේ තියෙනවා. නැත්තම් බෝන් ලේ එකක් ඇතුලේ තියෙනවනේ. මම මේක ගෲප් එකක් ඇතුලට දාගෙන මේ ගෲප් එක කන්වර්ට් කරගන්නවා බෝන් ලේ එකක් විදියට. රයිට් දැන් අපි ඉස්සර බෝන් දාද්දී මේකේ දැන් මේ සෙන්ටර් පොයින්ට් එක හොයාගෙන මේක ගානට අපිට මෙහෙම දාන්න ඕන. නැත්තම් මේක හරියට මේ අත නැමෙද්දි හරියට නැමෙන්නේ නැහැ. දැන් ඒ වැඩි අපිට ගොඩක් ලේසියෙන් කරගන්න පුළුවන්. දැන් මේ ටූල් එකෙන් ආයි මේ ටූල් එකට ගියා. මම මේ පොයින්ට් එක සිලෙක්ට් කරගන්නවා. ඒකලා මෙන්න මෙතන ක්ලික් කරනවා. ඊට පස්සේ මේ මෙතන පොයින්ට් එක සිලෙක්ට් කරගෙන මේ සෙන්ටර් පොයින්ට් එක ඒකලා මේ මෙතන මේ ටූල් මේ බටන් එක උඩ ක්ලික් කරනවා. ඊට පස්සේ මම කරන්නේ මේ මෙතන බෝන් ටූල් එකක් තියෙනවා. මේ මේක ක්ලික් කරනවා. ඔයාලට පේන ඇති ගානට මේ මෙතනට බෝන් එකක් ඇඩ් වුණා. රයිට් ඊට පස්සේ මම යනවා ඊළඟ ලේයකට. මම මේ බෝන් එක මේ පොයින්ට් එක සිලෙක්ට් කරගන්නවා. මෙතන ක්ලික් කරනවා. මේ පොයින්ට් එක සිලෙක්ට් කරගන්නවා. මෙතන ක්ලික් කරනවා. බෝන්. රයිට් අපිට දැන් ඊළඟ බෝන් එක අපිට මෙතනින් එහාට මොකුත් නැති හින්දා මම මේ වගේ ඇඳ ගන්නවා. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේවා කනෙක්ට් වෙලා නැහැ. නැත්තම් ලින්ක් වෙලා නැහැ මේ බෝන්ඩ්. ඒකින්ද මම කරන්නේ මේ බෝන්ඩ්ස් ටික මේ වගේ ලින්ක් කරලා දානවා. right දැන් මේක අපි බලුවොත් එහෙම sorry මේවා අපි layers අපිට bind කරගන්න ඕන. මේ අදාළ බෝන් එකට layers bind කරගන්න. මේ වගේ දැන් අපිට පුළුවන් මේවා දැන් perfectly මේ වගේ මේ නැමෙනවා. මොකද මේකේ ගානට සෙන්ටර් පොයින්ට් එකටම අල්ලලා මේ බෝන් එක ඩ්‍රෝ වෙලා තියෙනවා. රයිට් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් දෙයක් දැනගන්න පුළුවන් වෙන්න ඇති කියලා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනට හමුවෙමු. ඔයාලට සුබ දවසක්.